ගරු ස්වාමීන් වහන්සේ සංසාරයේ බියකරු බවින් ගැලවෙන්න අඩුම තරමින් පංචශීල ප්‍රතිපදාවත් සුරැකිය යුතුයි නේද ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මොකද බුදුරයන් වහන්සේ දේශනා කරනවා නෝනා දවසින් දවස අනාගතයට යන්නේ යන්න දුස්සීල භාවය වැඩි වෙනවා කියලා තේරෙනවද දුස්සීල භාවය නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ ආයුෂ පරමාවිෂ අවුරුදු 10යි කියන තැනට පත් වෙනවා කියලා පරමාවිෂ අවුරුදු 10යි කියන තැනට පරමාවිෂ අවුරුදු 10යි කියන තැනේදී එයා අවුරුදු 5න් කසාද බඳිනවා අවුරුදු 6න් දරුවෝ ලබනවා අවුරුදු 7ට වෙනකොට මැරලා යනවා මොකද පරමාවිෂ අවුරුදු 10යි දැන් ඔබතුමිය හිතන්නේ පරමාවිෂ අවුරුදු 10කට එන්න තව කොච්චර කල්යයිද කියලාද දැන් බුදුරයන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600 ගිහිල්ලා බුදුරයන් වහන්සේගේ කාලේ පරමාවිෂ අවුරුදු 120යි එතකොට ඒ 120 මේ වෙනකොට 70කට වගේ බැහැලා තියෙනවා එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50කින් ආයුෂය අඩු වෙලා තියෙනවා නමුත් මේ 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයෙන් තුල ලෝකේ ගලාගෙන ආපු දෙයක් මේ කුමිනාශක රසකාරක පරමාණු බෝවමකුත් තිබෙන්නේ නැහැ එහෙනම් අදින් පස්සේ විහි වෙන ලෝකයේ මේ සියල්ලෙන්ග විකෘති වූ ලෝකයක් එහෙනම් මේ ගෙවි ගිය නිදහස් අවුරුදු 2600 තුල අවුරුදු 50කින් ආයුෂ අඩු වුණා නම් ඉදිරි අවුරුදු 60 අඩු වෙන නෝන තව 1500ක් යන්න අවශ්‍යතාවයක් නැහැ එහෙනම් තව අවුරුදු 1500ක් යනකොට පරමාවිෂ 10යි කියන තැනට එනවා තේරෙනවද අවුරුදු 5න් ළමයා කසාද බඳින තැනට එනවා මොකද මේ වෙලාව වෙනකොටම නෝනා සමහර වෙලාවට අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු ළමෙක් වැඩි වියට පත් වෙනවා අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු දරුවෙක් වැඩි වියට පත් වෙනවා කියන්නේ යාට දරු ගැබක් දරා ගන්න පුළුවන් දරු ගැබක් දරා ගන්න පුළුවන් වුණා තාම සමාජයේ එතෙන්ට යන්නේ නැහැ ඊ තාම සමාජය තුල සීලය තියෙනවා නමුත් මේ සීලයෙන් පිරිහෙනකොට සමාජයේ එතෙන්ට යනවා සමාජයේ එතෙන්ට යනවා මේ විනාශය සකස් කරන්නේ කවුද දුස්සීල භාවය විසින්මයි दक्ष අත්වල් බැඳගෙන මේක කොතනකවත් යන්න බෑ මොකද ලෝකේ යන්නේ දුක කරා ලෝකේ කියන්නේ මායя ඒ නිසා දුක කරා යන ලෝකේ නවත්තන්න අපිට කවදාකවත් බෑ ලෝකේ පවතින්න ඕනේ ලෝකේ ගලාගෙන යන්න ඕනේ සතර අපායන් පිරෙන්න ඕනේ ඒක තමයි ලෝකේ ස්වභාවය ඒ නිසා ලෝකේ ස්වභාවයෙන් ලෝකේ යනවා නමුත් අපිට තියෙන්නේ මේ ලෝකේ යන ස්වභාවය හඳුනගෙන ධර්මයේ ස්වභාවයට එන්න ධර්මයේ ස්වභාවයට එනවා කියන්නේ මුලින්ම අපි තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගන්නවා සිල් පද පහෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා එතන තමයි අපිට ලබන්න තියෙන අවමම තැන. අපි ලෑස්ති නැත්තම් සිල්පද පහ පරිපූර්ණ කරගන්න. ඒ කියන්නේ මරණින් පස්සේ සතර අපායට වැටෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.